දෙවනි කමය ොකමගෙන්ේම DP ඒක තමයි දෙතන අවධානය කරන්නද. එතනදී බඩු ලංකාවට වන්න පුළුවන් හැබැයි කිසිම ගෙවීමක් නැහැ ආනන කරුට බඩු එවුවට පස්සේ තමන්ගේ තියන ජාත්‍යන්තර සම්බන්ධතාවේ මත බඩු ලැබුනට පස්සේ මුදල්ගල බඩු ගන්නෝන. විශ්වාසේ මත ලංකා රජෙරහි බි විශ්වාසය මත ්‍ර ලංකා රේග්ුව කරහි තබලි ශවාාසය මත අපන ෑනකරු ලංකාවටය වනවා බඩුගේට පස්ස වුවට පස්සේ මුදල්ගෙවල්ල බඩු භාරගන්න ඕන දැන් මේ කතා කරන්නේ බැද්දගත්ම රටේ රේගුව නෝනිස් බින්දුවටම දාපු අවස්ථාවක් ගැන. ඉන්දාවේ පැබික් මැනිිෆෙක්ර කියෙනෙ ලක්ෂ දෙකට වැඩිය ආසන්න දෙ දෙලක්ෂ ධහනමදහස් හයිසිය හැත්ත හර ඩො කන්ටේන හතරක් කෙවනවා කාට දෙවන්නේ ගාමන් මනිෆෙක්ෂලගෙට ඒයාගේ වගකීමොද ගියවරුද අ ෝත්තුවල එක ලංකාවට එන්නේ ආවම ඔහුගේ වගකීම ඒ බඩුවල වටිනාකමක් ගෙවලා ොක්සි කාරගනිප්මට එක ලිය කන එකමොකද ශිපගන බඩු එක්ස්පෝර්ට් කරපුුව එක කෙනා එයාගේ ලෝකල් लेෙන්න්යි පේපර්ස වන්නේ ඉම්පෝටර් සල්ලි ගෙවනකාන් පේපස් දෙන්නේ නෑ ඩොකමටගගේෙන්ස් පේමට කි එකයි දැම් මෙතන ො දෙලක්ෂත් දහනමදහක බඩු ගෙනල්ලා එක්ෝටර් සම්පූර් ණය ම අතර මංකල්ලා ලංකාව කරේහිතයෙන විශවාසය බිඳදුවටම දපු අවස්ථක් මේ කියන. ඉම්පෝර්ටර් අගෝත්තුමාසේ අු බඩු මොකද දෙයා කර නමත් කියන්න . නෝව්ෆ නෝව් ෆෂන් කියන ආයතනයට මේ බඩු වෙන්නේ ගුජරාට්වලින් ඉන්දියාවේ සත පහක්වත් දැම්මයා බඩුවලට සලිගෙවෙන බඩුවලට සලි ගෙෙන නැතුුණම ලංකාව කරෙහිෙන විශවාසය මොකද වෙන්නේ අධ්‍යක්ෂක චදරා වගකීම මොකක්ද එවැනි අවස්ථාවක දැම් මේ ලංකාව්ට බඩු වවපුෝ ආයතනය රේගු අධ්‍යක්ෂක ජන්දරාල්ති කියෙන වහම මේ බඩුට එක අපක්ස්පෝර්් කරන්න අධ්‍යක්ෂක ජන්දරාගේ වගකීම මොකක්ද නෝනිස්ගේ වගකීම මොකද නො නිස් කරන්න ඕන රෙගු නීති පැහැදිලිඔබ කියන වගන්ත නීති බඩු හඳුනාගන්න පුළුවන්න බඩුවල අයිටය කිසිම වෙනසක් කියලා නැත්තං ආපු රරට පලලාන්තති ඉල්ලි අවරුද්දක් ඇතුළතනම් වහාම බඩු සීර්දා බද්ධකට ඇතත්ව රේගුව අපනෑන කළ යුතුයි. අගෝස්තු මාසේ ආපු බඩුල් ටික වහාම ආපහුවේ වන්ඩ කියලා රේගු අධ්‍යක්ෂක ජන්රාගෙන් ඉල්ලි මක්කලේ ඒ බඩු එවල මාසය හමර ඇතුලට මොකදමයයා සල්ි ගවන නැති නිසා. මොන අද නෝනිස්තලේ. පත්ිකුට්ටගේ නොනිස්ම ක්ද කළේ ආනයට රෝමනාවුණ පරායි අධිකාරියාත් අල්ලගන මේ බඩු ටික ක්ෂන් එකේ දාලා ක්ෂන් එකකින් තුෘතු දෙකට ගන්න බ්‍රහිතාගන්න පුළුවන් දො ලක්ෂ දෙලක්ෂ විසිදාහක බඩු මෙච්චර පැහැදදිලිව නීතිය තියෙද්දී පැහැදිලිවම ඉල්ලීමක් කරල තිෙද්ද දුන්නේ නෑ ආන එල පාලග කරගඩ දෙයක් නෑ රේගුව ඔහු කියන මට මේට පැදිලඉල්ලිමක් රේගුව කල්ල නෑ යකින්ද මේ බඩුටි මට යවන්ඩ බෑ එකට අවසරදයෙන්න්න බෑ. රේගුව මෙකට පැදිලඉල්ලි මක්ල්ලෑ නොනිස් කරන්නේ නෑ මොකද හරියට ඉල්ලිමක්ොත් ආනෑ එල පාලක සහතික දුන්න හම බඩුටි ෙක්ස්පෝට් කරඩ කිය එක බඩුික යව ඇබඩුටික යවන්නේ නැඇත්ති. අරක ඉම්පෝටල්ට රේගුවෙන් මේ බඩුට වරාය අධිකාරය මේ බඩුටික ඔක්ෂන් කරපුුවම වන්දේශේ දපුවම කුට්තුු දෙගක ගන්න. කව්හොමදේ තකොට ලංකාව කරේ ජා්‍ය ජාත්‍යන්තර වෙනදාම කරන්නේ කොහොමද අනිතරටවල් දික්ශසයයට බන්නේ කොමද. නෝනිස් කෑන්නේ එක තමයි මබට කිව්වේ ඕන කුණු වැඩක් මේක පිටි පස්සේ දේශපල්නනාචයක්කින්නවා. එයා තමයි බලපෑම් කරන්නේ. මේ බඩුටික රීක්ස්පෝර්් කරන්න එපා නැතකොට මොකක්ද තත්වේ ආපම බඩුටික අපන ෑනය කරන්න එපාකුවම ලංකාව කරහි ජාත්‍යන්ත ප්‍රජාව කරෙ ඇත්තිවන විිශ්ාසය මොකක්ද ද ඒ එක්ස්පෝට අතරම රේගුව සම්පූර්යම වගකීම පැහැරඇරිය පහුගිය අවුරුද්ධය අගෝස්තු මාසින්දලා මේ වෙනකම් ඒ බඩුටික පෝට්ි ඇති බට දැනටය පඩි ඩො දැමරේ වරාය ගාහත්තු. මිලියන හතක් ඉතර දෑන් ගෙවන්ඩවෙලා තියෙන ක්ස්පෝට කවුද මේ වගකීම ගන්නේ. ලංකාවේ නීතියක් නෑ. රේගෝ බාර අමාතයෙක් රෙක්න්න මුදල් නැමති කරලා රනිල් දෙක්මසිංහ සත්ත පහකට වැඩාක්නෑ. මේක ඉතා බහලක තත්වයා ඕකන් වෙන්නේ දැන් බට පේවා ලංකාව කෙරෙහි ජා්‍යන්තර ප්‍රජාව ජාති්‍යන්තර වෙළඳමත් කරන්න බැරි තත්ව කෑල රේවුද පාතිමේතු. කවද පත්තිනිකුට්ටගේ නෝනිස්. බුද්ධිමත්ව හිතන් ඔබ හිතන ඇති මේ ික්‍රම සිංහල කතා කරන්නකොට දැන්නන් හැ ක්කම ත්්‍යය කියලා. ට පේනවාවද මොනතර ැත වැඩදිමේ මිනිස්සු කරන්න කියලා. එකො එක්ස්පෝර්ටන මොනද කරන්න. කාලඟට දෙ යන්න. රට නීතියක් නැත්තං. රගු දෙ පාති මිතුවේ අධ්‍යක්ෂ නතල් කෙනක පොල් ලක්නම් බලාතිඉන්නේ මොකන්ද එක් පොර්ටග තත්වේ ඔබට තේරේෝල.